अरे ये सब चीजें अभी मैं खाता करे अरे අප පරිහරණය කරන දේවල් වල මම ඔයාට කිව්වා අවසානයේ මේ කොලාජ් ක්‍රමයට ඔයාලා පරිහරණය කරන භාණ්ඩයක් නේද? කොලාජ් ක්‍රමයට චිත්‍රයක් අඳින්න. සර් අපි එක කළා. ඕක ටේක් කරලා තිබුණා. සර් මේ හරි දැන් මයික් මියුට් කරගන්න. නැත්නම් මට පාඩම් කරන්න වෙන්නේ නැහැ. මේ කොලාජ් ක්‍රමයෙන් මට ෆොටෝස් එක ඒවල තිබුණා නේද? ඒ අපි පුතේ අර කඩදාසි ඉරලා 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 අරගෙන නේද පොඩියට මෙහෙම 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 අලවණ එකට අපි කියනවා කොලාජ් ක්‍රමය කියලා. මොකද්ද කොලාජ් ක්‍රමය? ඒ විදිහට චිත්‍රාංගෙම පුරුදු වෙන්න. දැන් මේ පැස්කල් වලි, පාට පැන්සල් වලි නේද? ඒකමත් අපිට අඳින්න පුළුවන් වලට. අර ක්‍රමයක් ලස්සනයි නේ. එතකොට ඒක විවිධ රටා අපිට මවන්න පුළුවන්. ඒ විදිහට සත්තුන්ගේ රූප ඒවා හදන්න, ඒවා හදන ස්කෝට් අරගෙන යන්න පන්ති කාමරේ ලස්සන කරගන්න. නේද? මටත් ඒවා පිටුන එකක් දෙකක් ඒවට කොලාජ් ක්‍රමයට හදපු. හරි. දැන් ඒවාලේ ක්‍රමය දන්නවා. හරි. අද අපිට තියෙන්නේ මේ පාඩමේ ඊළඟ කොටස. ඒ තමයි මේ අහගෙන ඉන්න දැන්. ඒ තමයි මේ ඔයාලා දැන් පරිහරණය කරන භාණ්ඩ වල අපි තෝරා ගන්න භාණ්ඩ කීපයක්. හන්දද එකක් තමයි ඉදල. මොන පළවෙනි එක ඉදල. දැන් මොන කල්පනා කරන මම කියනකොට කතා කරන්න එපා කවුරු තහන්නේ විතරයි. ඉදල. ඔන්න ඔයාලා ගෙදරදී දිවසේදී පරිහරණය කරන එක භාණ්ඩයක් තමයි ඉදල. නේද? ඉතින් ඉදල ගොඩක් කල් කොහොමද පාවිච්චි කරන්නේ? නැත්නම් අපි ඉදල ඉක්මනටම මේ දෙවෙන්නේ නැති වෙන්න, නේද? කැඩෙන්නේ නැති වෙන්න කාලයක් පාවිච්චි කරන ක්‍රම මොනවද කියලා අපි ඉගෙන ගන්න. දැන් අර පන්ති කාමරයේදී ඔයාලා පාවිච්චි කරන භාණ්ඩත් අපි එහෙම ඉගෙන ගන්නනේ නේද? ඒ විදිහට. දැන් ඉදල පැත්ත මාරු කර කර අතු ගන්නකොට අපිට ගොඩක් කල් ඉදලේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔයාලා පාසලේදී මේ පාසල පිරිසිදු කරන්න ඉදල යොදා ගන්නනේ නේද? මම ඒක පින්තූරක් දැන් පෙන්නන්නම්. මේ තියෙන්නේ. ආ මේ තියෙන්නේ ඉදල. ඉදල පාවිච්චි කිරීමේදී දෙපැත්ත මාරු කර කර අතු ගන්නවා. එතකොට එක පැත්තටම අතු ගෑවොත් පුතේ මේ එක පැත්තක් ගෙවිලා යනවා. එතකොට මොකද වෙන්නේ? අනිත් පැත්ත පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉදලේ එක පැත්තක්ම විතරක් පාවිච්චි කරොත් එක පැත්තක ඉරටු ගෙවිලා යනවා. එතකොට අනිත් පැත්ත බැරි වෙනවා. තේරුණාද? එතකොට අපිට මේ ඉදලක් පාවිච්චි කරන්න පුළුවන් කාලයෙන් භාගයයි හරියටම එතකොට එහෙම වුණත් පුළුවන් වෙන්නේ. එක භාගයක් බැරි වෙලා යනවා නේද? රයිට්. ඒ වගේම වැස්සට තෙමෙන්නේ නැති වෙන්න ඉදලා අපි තියන්න ඕන. බොහෝ විට ඉදල ඔය නිවසේ මඩුවක වගේ නේද? ඒ වගේ තැනක තමයි මේ අපි ඉදල තබන්නේ. නමුත් තෙමෙන්නේ නැති වෙන්න. තෙමුනොත් පුතේ මොකද දන්නවද වෙන්නේ? මේ ඉරටු දිරනවා. එක දවසක් ඉරටු දිරිලා. ඔව් ඉරටු දිරනවා. එතකොට ඉරටු කැඩිලා යනවා. ඉක්මනටම කැඩිලා යනවා. එහෙමනොත් අපිට ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි වෙ යනවා ඉදල. එහෙනම් ඔන්න ඔයාලට පුළුවන් ඉදල බිත්තියක එල්ලා කපන්න. නේද? ඉස්සරහ පැත්ත නෙමෙයි. මඩුවේ හෝ ඒ පිටිපස්සේ ඉදල එල්ලා කපන්න. එහෙම නැත්නම් උඩකින් තියන්න පුළුවන් තෙමෙන්නේ නැති තැනකින් නේ. එතකොට අපිට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් ඉදල. රයිට්. ඊළඟ පින්තුවට අපි යමු කොස්ස. ඒත් ඔයාලා නිවසේදී පරිහරණය කරන එක් භාණ්ඩයක් කොස්ස. කොස්සක් තුකේ දැන් නම් මේ වගේ කොස්සු නෙවෙයි තියෙන්නේ නේද? මේ අර මේ කොස්සු මේ පොල් කෙඳි වලින් හදපු කොස්සක්. මේකත් ඒ කොස්සත් එහෙමයි පුතේ. ඒකත් අපි මේ කොස්සේ කෙඳි තිබෙන පැත්ත බිමට තැබුවොත් කෙඳි නැවෙනවා. මේ කෙඳි ටික බිමට තිබෙන විදියට කොස්ස තැබුවොත් එහෙම කෙඳි නැවිලා යනවා. එතකොට කෙඳි නැවුණාම ඒ කොස් එක වැඩක් නැහැ. කොස්සත් අපිට එල්ලා තබන්න පුළුවන්. එහෙම නැත්නම් මිට පැත්ත යටට තිබෙන විදියට තියන්න පුළුවන්. තෙමන්න නම් කොහොමත් හොඳ නැහැ කොස්.
ඒ වගේම කොස්සේ මේ දැන් අතු ගන්නකොට ඔයාලගේ කේස් වගේ දේවල් මේ කොස්සේ පැටලෙවෙනවා. ඒව එහෙම තබන්නේ. ඒව අපි ඉවත් කරන්න ඕන නේද? කේස් පැටලුනොත් එහෙම මේ කොස්සේ මේ ගුලි ගුලි හැදෙනවා. මේ එහෙම වුණොත් කේස් එකට මේ මේ කෙන්දි එකට බැඳෙනවා. එතකොට කොස්ස ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි වෙනවා. එතකොට මේ කේස් එහෙම අයින් කරන්න. මේ සෝදන්නත් ඕන. දිනපතා සෝදලා වේලෙන තබල වුණ ආයි නැවත පාවිච්චි කරන්න. සේ සෝදන්න බෑනේ. ඕ දැන් අපිට තියෙන ප්ලාස්ටික් කොස්ස නම් අපිට සෝදන්න පුළුවන්. නේද? මේක නම් ටිකක් අමාරුයි. සතියකට වරක් සේදන්න වගේ වෙන්නේ. ප්ලාස්ටික් කොස්ස නම් සෝදන්න පුළුවන්. ඒත් එහෙමයි ප්ලාස්ටික් කෙනි කෙනි පැත්ත බිමට තැබුවොත් මොකද වෙන්නේ? කෙඳි නැවෙනවා. නැවුණොත් එහෙම අපිට අතු ගන්නකොට නේද? පිලිසිදු කරනකොට ඒක හරියට අතු ගෑවෙන්නේ නැහැ වැලි. එහෙම මේ කූවි දිනෙම කොස්සට අහුවෙන්නේ නැතුව යනවා. නේද? මොනොත් වැඩක් නැහැ. නැත් කොස්සෙන් ගොඩක් කල් ප්‍රයෝජනට ගන්න නම් අපි අර කියපු විදිහට එල්ලා තබන්න ඕනේ එක්ක මිට පැත්ත යටට තබන්න ඕනේ ඒ විදිහට. ඔව් අනිත් එක තමයි අපි දිවසේදී පරිහරණය කරන එකක් මේ පාපිස්න. පාපිස්ස කියලා කියනවා අපි නේ. පාපිස්. පාපිස්නත් එහෙමයි. මේක දිනපතා පිරිසිදු කරන්න ඕනේ. මේකෙත් කෙඳි මේ ඊට පස්සේ කේස් වගේ දේවල් ඇලිලා තියෙන පුළුවන් මඩ නේද? ඒවා අපි සෝදා අයින් කරන්න ඕනේ. කේස් එහෙම අයින් කරන්න ඕනේ. එතකොට තමයි අපිට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ පාපිස්. කතුර. ඔව්. කතුරත් මේ හරි. කතුර අපි යම් කෙනෙකුට මේ දෙනකොට මොන පැත්තද දෙන්නේ? මිට පැත්තද තුඩ පැත්තද? දිග පැත්ත. ආ මිට පැත්ත. තුඩ පැත්ත. ඔව් තුඩ පැත්ත දුන්නොත් සමහර යාළුවගේ නේද අතේ ඇනෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන් නේද? ඔව් එහෙනම් අපි මේ තුඩ පැත්ත නෙමෙයි දෙන්නේ, මේ මිට පැත්ත තමයි එයාට දෙන්නේ. එයාට අල්ල ගන්න දෙන්නේ මිට පැත්ත. දැන් මේ මේ විදිහට දුන්නොත් යාළුවට හානි වෙන්න පුළුවන් නේ? සමහර තුවාල වෙන්න පුළුවන්. පිහියත් එහෙම පිහියත් අපි මිට පැත්ත තමයි යාළුවෙකුට දෙන්නොත් දෙන්න නැත්නම් ගෙදර කාට හරි දෙනකොට අම්මගෙන පිහියක් ගේන්න පුතේ. එතකොට ඔයාලා මිට පැත්තෙන් අල්ලලා අම්මට තුඩ පැත්ත දෙන්නවද? එහෙමද නැත්නම් අම්මටත් අල්ල ගන්න දෙන්න ඕන මිට පැත්ත නේ? තුඩ පැත්ත දුන්නොත් ඒ කැපෙන්න පුළුවන්. රයිට්. ඒවත් අපි මේ මේ මිටිය මේ කතුර වගේ දේවල් පුතේ මේ ටික දවසක් යනකොට මේවා මේ කැපෙන්නේ නැතුව යනවා. එතකොට මොකද කරන්නේ? අපි මිතිකල දානවා නෑ. ඒවා අපිට කැපෙන විදිහට හදාගන්න පුළුවන්. දැන් පිහිය නම් නේද මුවහත් කරන්න පුළුවන්. කතුරත් මුවහත් කරන්න පුළුවන්. හොඳට මුවහත් තබා ගන්න. එතකොට අපිට ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. අනිත් එක තමයි ලේන්සුව නැත්නම් අත්පිසනාව කියලාත් අපි කියනවා. ලේන්සුව නේද කෑම කාල අතපිස දමන අත්පිස්නාව. ඒකත් ඒක නම් අනිවාර්යයෙන්ම දිනපතා පිරිසිදු කරගන්න. අනිවාර්යයෙන්ම අපි පාසල් අරගෙන ගියා නම් ලේසියි. එදාම හවසේ පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ දවස් අලුත් එකක් හෝ නැත්නම් පිරිසිදු කරපු එක වේලාලා පිරිසිදු කරලා මැදලා මේ අයන් කරලා තමයි ඒක කියන්නේ. දැන් නැත්නම් ඉමේ විචිච්චි ගොඩයි නේ. ඔව් තමයි අපි පරිහරණය කරන නිවසේදී පරිහරණය කරන පාණි. මම දැන් සර් නැවතත් ඒක පැහැදිලි කරන්නම්. ඔව් ඉඳලා ගැන මුලින්ම කිව්වනේ නේද? ඉඳලා ගැන උන සර් මුලින්ම කිව්වා. ඉඳලා පුතේ මේ ඔව් ඉඳලා දමම කලි කොහොමද කිව්වේ ඉඳලා ගැන? ඉරටු දෙපැත්තට පාවිච්චියට ගන්න විදියට ඉදලේ දෙපැත්ත මාරු කර කර අතු ගන්න නේ. අතු ගෑමෙන් පසු ඉරටු උඩ අතර තබන්න ඕන. නැත්නම් වැස්සට නොතෙමෙන ලෙස තබන්න. මේ සමහර ළමයි පුරුදු වෙලා ඉන්නවනේ මේ ඉරටු කඩා ගන්න. එක එක සෙල්ලම් බඩු හදන ඉදලේ ඉරටු කඩනවා.
එතකොට ඉන්දර ගොඩක් කාල පාවිච්චි කරන්න පුළුවන්ද බෑ නේ ඔව් ඉතලී ඉරටු කඩන්න යන්න එපා බෑහැ ඔව් අපිට ඉරටු ඕන නම් පොල් ගස්ස කී ඉරක්ක් ගන්න පුළුවන් නේද ඉන්දරේ తీරේම කඩන්න යන්න කොස්සත් එහෙම දෙපැත්ත මාරු කර කර අතු ගන්නවා නම් හොඳයි ඒ වගේම අතු ගෑමෙන් පසු කොස්ස එල්ලා බැදී නේ පාපිස්න ගැනත් අපි දැන් කතා කරානේ එතකොට පාපිස්න සෝදාන්න ඕන නිතර නිතරනේ මඩ ගෑවිලා තිබෙනවා නම් සෝදා ඒවා අයින් කරන්න ඕන කතුරත් එහෙමයි නේද මුදු දෙකට අර දැන් පින්තූරේ බඳපු වගේ මුදු දෙකට ඇඟිල්ල දාලා තමයි නිර කරගන්නේ නේද එතනකොට අපි උල නැති පැත්ත තමයි දෙන්න ඕන දෙන්නාට ලබා දෙන්නාට කුටුව ගැන කතා කරේ නෑ නේද අමතකුණායි කුටුව කුටුව පුතේ අපි පාවිච්චි කරනකොට නේද කුටුව පැද්දීමෙන් වළකින්න ඕනේ. ඒ කියන්නේ කුටු මෙහෙම කකුල් දෙකෙන් පද්දන වාඩි වෙලා කකුල් දෙකෙන් පද්දන. එතකොට අර පුතේ කුටුවේ තිබෙන ඇන මුරිච්චි ඒව මුරුල් වෙනවා. මුරුල් වුණාම කුටුව නේද සවිශක්තිය අඩු වෙලා යනවා. සමහරට කඩාවැල වැටෙන්නත් පුළුවන්. කකුල් හතරක්ම විතරයි වාඩි වෙන්නේ. කකුල් හතරක් පමණ මේ හතරෙම තමයි වාඩි වෙන්නේ. කකුල් දෙකෙන් වාඩි වෙන්න එපා කුටු. හරි. පැද්දීම නොකළ යුතුයි. වාඩි වීමට පෙර කුටුව විසදමා වාඩි වෙන්න ඕනේ. ඒ මොකද නැත්නම් කුටුවේ තියෙන සමහර දූවිලි එහෙම ඔයාලගේ ඇඟේ ඇඳුමේ තැවරෙන්න පුළුවන්. නේද? හරි. ඒ වගේම පාසල අවසානයේ අපි මේ කුටුව ඩෙස් වගේ දේවල් ආරක්ෂාකාරීව තබන්න. ඒක හොඳ පුරුද්දක්. එක්කෝ අනිත් පැත්ත ගහලා තියෙන එහෙම නැත්නම් ඩෙස් එක උඩින් තියනවා නේද ඒ පාසලේ කරන විදියට එක් කරන්න හොඳයි ඕව තමයි ඔයාලා මේ පාණ්ඩ හා උපකරණ පරිහරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු ඔන්න අපේ මාතෘකාව ආවනේ පාණ්ඩ හා උපකරණ පාවිච්චි කිරීමේදී පාණ්ඩ හා උපකරණ පාවිච්චි කිරීමේදී පාණ්ඩ හා උපකරණ පාවිච්චි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පාණ්ඩ හා උපකරණ පාවිච්චි කිරීමේදී තම් පරිහරණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සැලකිලිමත් විය යුතු කරුණු පාණ්ඩ හා උපකරණ පාවිච්චි කිරීමේදී නැත්නම් පරිහරණය කිරීමේදී සේර ඔක පටන් ගන්න ඕනේ කොහේ ඉඳලද ඉතල අනිස් නිය
දැන් මම කිව්වේවා ටික ලියාගන්න මේ ඒකට ඉඳ තියන්න හොඳේ දැන් මතකයි ඉදලට අපි ඉඳ තියමු රූල් පහක් විතර ඉඳ තියන්න ඉදලට රූල් පහක් විතර ඉඳ තියන්න right දෙවෙනි එක ලියන්න cos cos सर एक अली अली वराई राइट एक अटास रूल पाहाँ की तरफ अरे तो नहीं यार टीम में द और यार टीम किया नहीं द सर टीम में तो उन्दे ये एक अटास कारों देखा की तरह लिया और मानते हैं टीम हुआ ओ ओ वादी ना तो उन्दे आंधी नौ ना वादा होंगे इतना
පාපිස් නම් අපිට එහෙම කරන්න බෑ අඳින්න නිකන් අඳින්න පාපිස්සක් ඒ ඒ දෙක අඳින්න ඉඳලා කොස්සයි අඳින්න කො අනිත් ඒවා ඕනේ නෑ එන අපි ඊළඟ කොටසට යමු හොඳයි
cupboard. ඉහංසා ඉවරද හර්ෂි ඉසුරි ඉවර කරන්න සර් ඉවරයි අසුන්දි සර් ඉවරයි අවීෂ මොකද වැඩක් නැතුව ඉන්නේ ආ දැන් තමයි පැන්සල් අතට ගත්තේ ගෙදරදී හදානද හිතාන් ඉන්නේ නෑ මේ දැන් ලියන්න ඕන සදෙව් පිනිදු දැන් පන්තියේ වැඩ කරන වගේ නෙවෙයිනේ ගෙදර වැඩ කරනකොට කරනවද කරන්නේ නැද්ද පන්තියේදීත් මම කෑ ගහන්න ඕන පිනිදු बैलुआने
right nilanthi liyana ge kawuda me hasara ah hasara nama danna lasanga mokada akkata උදම් උදම් ඉන්නේ රත්නපුරේ නේ සර් අද සර් නේ අර ටීචර් දුන්නේ ගණන් වලට තුනේ සංඛ්‍යා ආ හා හරි හරි ඒක කරා මේ උදම් අර ඔයා එවල තිබ්බේ ඔයාගේ අකුරු දෙ ඈ ඇහෙන්නේ උදම් जल करा जलय पोदीना जल खराम जल बेसम उपकरण जल में जल बेसम जल खरा सर क्रीडा पुतिन पुलवंद ඒ පුතේ ස්ථාන පටලවා ගන්න එපා මේ භාණ්ඩ හා උපකරණ මේවා භාණ්ඩ හා උපකරණ හොඳේ දිල්මි වැඩ කරනවනේ ආ මේ සමහරවට පේන්නේ නැහැ දිනුලි ඉන්නව අනුහස් ඉන්නව චමුදිත උදම් හරි උදම් යන කිව්වනේ අසුන්දි මේ සතිය වැඩේ වල තිබ්බේ නැහැ නේ ගෙදර වැඩ සර් ගිය සතියේ ජොයින් වෙන්න බැරි වුණා ක්ලාස් එකට ආ ඒ වුණාට ගෙදර වැටුනේ වන්න ඕ සර් නෝට් ටික හොයාගන්න බැරි වුණා ඒකයි මම හැමෝම ගැනම අවධානයෙන් ඉන්නේ මේ එවන්න ඕන මම එවන්න නැතිය මම මට මතකයි හොඳට මම දන්නවා කවුද එවන්න නැති කියලා මේ සතිය කරලා එවන්නම් සර් හරි දුර හිටියට මේ බෙරිලා ඉන්න බෑ මේ ළඟ පාත කට්ටියක් දින්න මේ ගෙදර වැඩ එවන්නේ නැති කට්ටිය හරි ආ देवमी दें अदा अमारु नैने तो पाठ में देवमी सर ताली अन्ना पुलवांदे पुलवां पुलवां देवमी कथा कराना अमारु तो पाठ में है अमारु ही मैं हाँ इतने वो आटा तीन ने वो में तीन ने हम दे वो आटा हम पुलटी के इन्ने ඒ වුණාට ඉතින් මේ වත් දැන් පුළුවන් වෙනවා. ටික දවසක් කරපට හරියා හරි. නෑ. හරි මම නැවත ලින්ක් එක දානවා ගණිතයට විනාඩි 2කින් දාන්නම්. හරි. රයිට් මේ මේක පුතේ මේවයි ඒ තුනක විතර පින්තූර අඳින්න ඕන. හරි. මේවා තුනක විතර පින්තූර අඳින්න ඕන. තුනක පින්තූර අඳින්න ඕන.